හේකාබ් කියන සමාගමේ ඩිවිඩන්ස් ගෙවල් තියෙන විදිහ හරි පර්සින්ට්‍රීම් එක 275ක් ගෙවල් තියෙනවා හරි පර්සින්ට්‍රීම් ඊළඟට ආඩ බැලුවොත් එහෙම ඊළඟට සෙකන්ඩ් ඉන්ට්‍රීම් එක 150යි 375යි 425යි හරි ඊළඟට ගෙවල තියෙනවා ආයෙ ගෙවල තියෙන තර්ඩ් ඉන්ට්‍රීම් එක රුපියලක් ගෙවල තියෙනවා හරිද ඊළඟට ගත්තොත් එහෙම මෙතනදී 20 23 හරි ෆයිනල් ඩිවිඩන්ඩ් එක රුපියලක් ගෙවල තියෙනවා එතන රුපියල් 6ක් ඉදිරියෙන් ඉන්න ඩිවිඩන්ඩ් එක ගෙවල තියෙනවා ආ එතන මේ පාර ඔයාලට පේන්න තියෙන ඇති පොඩි අනවුස්මන්ට් එකක් දාලා මේ අද 20 ගණන්නේ එතකොට සෝරි අද 3නේ එතකොට මේකේ බලන්න දාලා තියෙනවා රුපියල් 2ක් එතකොට මේකේ වාර 4කට ඩිවිඩන්ඩ් ගෙවන කම්පැනියක් හරි රුපියල් 2 ගානේ 4ක් ගෙවන රුපියල් 8ක් විතර ෂෙයාර් ප්‍රයිස් එක තියෙන රුපියල් 68ක් වගේ එතකොට අපි බැලුවොත් එහෙම ඔයා බලන්න මේක කැල්ලෙහෙක ගහලා රුපියල් 7ක් 8ක් ඩිවිඩන්ඩ් දුන්නොත් නිකන් හිතන්න රුපියල් 8ක් දුන්නා කියලා විහිළුවට හරි සමට 8ක් එන්න නැති වෙන්නත් පුළුවන් දැන් මේක බෙදුවොත් එහෙම 111ක් ඩිවිඩන්ඩ් එකම ඔයාලට පේන්න තියෙනවා ඇති සාමාන්‍යයෙන් 20යි 22 රුපියල් 10ක් කෝපු කම්පැනිය දැන් මේකේ නෙගටිව් පැත්තකට තියෙනවා රෙවෙනියු එකේ පොඩි අඩුවීමක් නම් වෙලා තියෙනවා හරිද නමුත් ප්‍රොෆිට් එකේ කිසිම අඩුවීමක් කියලා නැහැ කම්පැනි වල කොහොමද ඉතින් දැන් මම කරන ව්‍යාපාර වුණත් රෙවෙනියු වැඩි වෙනවා අඩු වෙනවා ලාභ අඩු වෙනවා වැඩි වෙනවා නමුත් ඔයගලට පේනවා ඇති රුපියල් 2720ක් තියෙනවා EPS එක 3 months වල ඒ කියන්නේ රුපියල් 10ක් විතර හම්බ කරන්න පුළුවන් කම්පැනි එකක් එතකොට ඔය රුපියල් 10 කියන එක අපි ෂෙයාර් ප්‍රයිස් එක 68ෙන් බෙදලා බැලුවොත් එහෙම 114ක් විතර ඉතින් මම කතා කළා රුපියල් 68යි ෂෙයාර් ප්‍රයිස් එක දී රුපියල් 73ක් තිබෙනවා මොනවාද ශුද්ධ වත්කම් මගේ ඒ කියන්නේ ඇසට් වැලියු එක රුපියල් 73ක් විතර තියෙනවා ඉතින් ඒකත් එක්ක ටෝටල් ලිකුවිටි එක තියෙනවා මිලියන අපි ගත්තොත් එහ�ම මිලියන 24 මිලියන 24000ක් තියෙනවා එතකොට ලයබිලිටිස් ඔයා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මහා ලොකු ලයබිලිටිස් නෑ ඉක්විටි එකෙන් තමයි ගෙවන්නේ ලෝනුත් ලොකුවට නැති ටිකක් රිස්ක් එක අඩු ගේම් එකක් තමයි මෙතන ප්ලේ වෙන්නේ කියන එක ඔයාට තේරුම් ගන්න පුළුවන් හැබැයි ඉතින් අපි මෙතනදී පොඩ්ඩක් බලන්න ඕන දේ තමයි ඇයි මේකේ ආදායම පොඩ්ඩක් අඩු වුනේ කියලා ඉතින් හේලිස් එකෙන් හෝල්ඩ් වෙන ඉස්ස ධම්මික පෙරේරා මැනේජ්මන්ට් එක යටතේ තියෙන කම්පැනි එකක් තමයි හේකාබ් කියන්නේ ඉතින් ඉතින් මම දන්න විදිහට මේ හේකාබ් කියන එකේ ප්‍රොඩක්ට්ස් තමයි අපි ගිහින්ම බලමුකෝ මම කියන්නේ දැන් අපිට මේ වගේ එකක් වුණාම රෙවෙනියු එක අඩු වීමක් වුණාම අපි බලන්න ඕනේ ග්ලෝබල් ඩිමාන්ඩ් එක අඩු වෙමින් යනවද වැඩි වෙමින් යනවද කියලා අපි ඒකත් බලමු අපි බලමු මොනවද ප්‍රොඩක්ට් කියලා එතකොට මෙයාලා නිෂ්පාදනය කරන්නේ ඇක්ටිවේටඩ් කාබන් සොලියුෂන්ස් හරිද ඉතින් ඒක ඇතුලේ වෝටර් ට්‍රීට්මන්ට් එයා ට්‍රීට්මන්ට් ගෝල්ඩ් රිකවරි ෆුඩ් ඇන් බෙවරේජ් ඉන්ඩස්ට්‍රි දැන් වගේ ගොඩාක් එනර්ජි ස්ටෝරේජ් සොලියුෂන්ස් ගොඩක් තියෙනවා එතකොට මේ බලන වෝටර් ට්‍රීට්මන්ට් එතකොට ඒ කියන්නේ මේ වතුර පිරිසිදු කිරීම කියන එකට මේක සෑහෙන පාවිච්චි වෙනවා හරිද එතකොට ගෝල්ඩ් එතන ඒවා ට්‍රීට්මන්ට් කරනකොට සොල්වන්ට් රිකවරි එතකොට පෙට්‍රෝලියම් ඇන් ගෑස් ඉන්ඩස්ට්‍රි එකේදී යූස් වෙනවා එතකොට ඔටෝමේටිව් ස්පෙෂලි දැන් ඔය ටෙස්ලාගේ බැටරිය හදන්නත් යවනවා කියනවනේ එතකොට ඔය යනාදී විදිහට එනර්ජි ඇන් ස්ටෝරේජ් බැටරි කියන එක අනාගතයේ ලොකු ඉන්ඩස්ට්‍රි එකක් ඉතින් මේවා ගොඩක් වෙලාවට මේවා ලොකුවට පාවිච්චි වීමක් සිද්ධ වෙනවා පර්සනල් ප්‍රොටෙක්ෂන් බ්ලා 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 ගොඩක් දේවල් වලට මේක පාවිච්චි වෙනවා ඉතින් මේ සොලූෂන් එක එතකොට ලංකාව කියන්නේ මේක හදන්න පුළුවන් ගොඩක් වෙලාවට මම දන්න විදිහට මේ පොල් ගහ ආශ්‍රිතව එහෙම මේක හදන්න පුළුවන් ඉතින් මේ දේවල් එක ලංකාවේ අමුද්‍රව්‍ය සොයා ගැනීමේ පහසුව තියෙනවා එතකොට වැටෙන ව්‍යාපාරයක් කියලා හිතන්න අමාරුයි අපිටනේ ඉතින් මම බැලුවා මේ ග්ලෝබල් කොහොමද ඇක්ටිවේටඩ් කාබන් ඩිමාන්ඩ් එක තියෙන්නේ කියලා එතකොට මේක ඇත්තටම 4.4 බිලියන් USD ඉන්ඩස්ට්‍රි එකක් මේක ඇත්තටම 7 බිලියන් වෙන්න නියමිතයි 20යි 28 වෙනකොට ඒක ග්‍රෝ වෙනවා 9.5% රේට් එකෙන්. ඉතින් මේක ඉතාමත් හොඳ ග්‍රෝවින් රේට් එකක්. මෙතන තියෙනවා ඔය මම කියපු තොරතුරු ටික. දැන් මේ ඇයි මේ ඇක්ටිවේටඩ් කාබන් අවශ්‍ය වෙන්නේ? රයිසින් කන්සර්න්ස් ෆෝ පොලියුෂන් කන්ට්‍රෝල්, ස්ට්‍රින්ජන්ට් රෙගුලේෂන් කර්බ් වෝටර් පොලියුෂන්. දැන් මේ වතුර පිරිසිදු කරන්න. දැන් උදාහරණයක් විදිහට ඔයාලා දන්නවා දැන් ඉස්සර මේ නිකන් ඔය ගාමන්ට් වල උනත් නිකන් වතුර දෙන්න බෑ. ෆිල්ටර්ඩ් වෝටර් දෙන්න ඕන. හරි
ෆිල්ටර්ඩ් වෝට දෙන්න ඕනේ. එතකොට මේක හොඳ ඔපචුනිටි එකක්. ඉතින් අනාගතයේ මේ මාකට් එක ඇක්ටිවේටඩ් කාබන් එක පොලූෂන් කන්ට්‍රෝල් මේ වගේ ගොඩක් දේවල් වලදී මේක පාවිච්චි වෙනවා. ඉතින් මේකෙදී 9.5% විතර රේට් එකකින් ග්‍රෝ වෙන ඉන්ඩස්ට්‍රි එකක් ඉතින් අපිට හිතන්න බෑ. ඒ කියන්නේ වැටෙන ඉන්ඩස්ට්‍රියක් කියලා අනාගතයේ ග්‍රෝ වෙන ඉන්ඩස්ට්‍රි එකක්. දැන් ඇයි මම කියන්නේ මේක 9.5% හොඳ ග්‍රෝත් රේට් එකක් කියලා? අපි දෙයකට සාපේක්ෂව ඕනි කියන්නේ. දැන් මේ බලන්න ෆාස්ටස් ඩික්ලයිනින් ඉන්ඩස්ට්‍රි. දැන් හෝටල් සෙක්ටර් එක වගේ බැලුවත් ලෝකෙ 4% වගේ රේට් එකකින් තමයි ග්‍රෝ වෙන්නේ. මම මේවා කියන්නේ ලෝන් ටර්ම් දිගු කාලීනව. ඒ කියන්නේ දිගු කාලීනව ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටීස් විදිහට තමයි කතා කරන්නේ. හැබැයි ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසස් නෙමෙයි. දැන් අපි කිසිම වගකීමක් බාර ගන්න නැහැ මේ වගේ කතා කරන තොරතුරු ගැන. ඔයාලම ගිහිල්ලා ඔයාලා ෆයිනෑන්ෂියල් බලලා ඔයාලගේ ඩිසිෂන් ගන්න. අපි ඔයාලට පොඩ්ඩක් නිකන් තොරතුරු ටිකක් අරන් එනවා. ඒ තොරතුරු හරහා ගිහිල්ලා ඔයාලගේම වෙරිෆිකේෂන් කරලා බලන්න ඕන. බලල ඕන මේ කම්පැනිස් බයි කරනවා නම් සෙල් කරනවා නම් කරන්න. එතන මෙතන බලන්න ග්ලෝබල් ඔයිල් එක්ස්ප්ලොරේෂන් එක 16.5%කින් අඩු වෙනවා අවුරුද්දක රෙවනිව් ග්‍රෝත් එක. ග්ලෝබල් අයන් මයිනින් කියන එක 8.9%කින් අඩු වෙනවා. කෝල් මයිනින්, ඇග්‍රිකල්චර් ඇන් ෆර්ටිලයිසර්ස් ඇන් ඇග්‍රිකල්චර් කෙමිකල්ස් 3.1%කින් අඩු වෙනවා. මොකද ලෝකේ යන්නේ ගොඩක් කලාවට දැන් අර නැචුරල් දැන් ලංකාවේ කරන්නකින් ෆේල් වුණාට ඒ පැත්තට තමයි ලෝකෙ යන්නේ. කැමති නෑ මේ මිනිස්සු වස විස කරන්න. ඒතර නිවුස් පේපර් බහිනවා, මැගසින් පබ්ලිෂින්, ඒතර හෙල්ත් ඇන් ඉන්ෂුරන්ස්, හරි ඉන්ෂුරන්ස් කියන එකත් යනවා. ඉන්වෙස්ට්මන්ට් බැංකින් අඩු වෙනවා. ඒතර ග්ලෝබල් ඩීප් සී කෝස්ටල්, ඒතර ට්‍රාන්ස්පෝර්ටේෂන් ඉන්ඩස්ට්‍රි එක ලොකුවට ග්‍රෝ වෙන්නේ. ඒතර බලන්න සොෆ්ට් ඩ්‍රින්ක් ඇන් බොටල් වෝටර්, ඒ කියන්නේ වෝටර් බොටල්ස් ඉන්ඩස්ට්‍රි එක. බොටල් එක මොකද ඒකේ ප්ලාස්ටික් එකක් නේ යන්නේ ඊට වඩා. ඒ කියන්නේ අර අපි දෙයක් සප්ලයි කරලාම අදාළ විදිහට, එහෙම නැත්නම් අර ඒ කියන්නේ එන්වයරන්මන්ට් පොලූෂන් එකක් නැති වෙන විදිහට මේ වෙනවා. මොකද බොටල් වෝටර් කියන්නේ බෝතලේ වතුර බීලා විසිකල දාන. ඒතර ඒක වතුර බොන එක අතන මේ වෝටර් ෆිල්ටරේෂන් එකයි බොටල් වෝටර් කියන්නේ දෙකයි. පටල ගන්න එපා. එතකොට මේ ඩික්ලයිනින් ඒවා තියෙනවා, ෆාස්ට් ග්‍රෝවින් ඒවා තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය වේගින් ග්‍රෝ වෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් මම හිතනවා කම්පැනි එක ගැන යම් කිසි තොරතුරු ටිකක් මම ඔයගලන්ට ගෙනාවා කියලා. ඉතින් ඒ තොරතුරු ටික හරහා ගිහිල්ලා ඔයගොල්ලෝ ස්ටඩි කරලා බලන්න මේ කම්පැනිගේ ඇයි රෙවනිව් එක ඩික්ලයින් වෙලා තියෙන්නේ, කම්පැනිේ ප්‍රශ්නයක්ද, ඉන්ඩස්ට්‍රියේ ප්‍රශ්නයක්ද, මේක හදාගන්න පුළුවන්ද, මේ වැලියුේෂන් වලට මේ කම්පැනි ගන්න එක ලාභද පහදුද, මේ දේවල් ටික ඔයගොල්ලෝ තනියෙන් පොඩි ස්ටඩි එකක් කරලා බලන්න. ඉතින් මම ඔයගලන්ට තව දෙයක් මතක් කරනවා. ඔයාට පුළුවන්ද, මම ප්‍රශ්නයක් අහන ඔයගලන්ට, ඔයාලට පුළුවන්ද බය නැතුව තමන්ගේ ඉන්කම් එකෙන් 80% කොටස් වලට දාන්න? ඔයා බයයි, හරි ගොඩක් කට්ටිය බයයි, අපේ ක්ලාස් වල ඉන්න කට්ටියම බය නැහැ. එතකොට එහෙම බය නම් තමයි ඔයාට මේ ක්ලාස් එකට එන්න ඕනේ. ඇයි? ඔයාගේ කන්ෆිඩන්ස් එක, ඔයා මේ ක්ලාස් එක හදවතට ස්ටඩි කරනවා, ඔයාගේ කන්ෆිඩන්ස් එක 100% වැඩි වෙනවා. මොකද ඔයාට 100% නොලෙජ් එකක් මේ ගැන ආවහම මේකේ අගට මුලට මේ මාකට්ස් වැඩ කරන්නේ කොහොමද, මේකේ මැකනික්ස් වැඩ කරන්නේ කොහොමද, දැන් එන්ජිමකට උනත් එන්ජිමේ කොහොමද දැතිරෝධ ටික වැඩ කරන්නේ, පිස්ටන් ටික වැඩ කරන්නේ, ඒ ටික ඔක්කොම දන්න මිනිහා මේ එන්ජිමක් ගලවන්න බය නැහැ. හැබැයි අපි එන්ජිමක් ගලවන්න බය, අපේ කාර් එකේ එන්ජිම එක අපිට ගලවල ඉවර වෙලා අපිට කිව්වොත් එහෙම මේකේ මේ කරන්න කියලා අපි බයයි. හැබැයි දන්න මිනිහා බය නැහැ මේක වැඩ කරන විදිහ. ඉතින් ඒකයි මම කියන්නේ, ඔයාට ඔයාගේ සල්ලි 100%ක් ඉන්වෙස්ට් කරන්න ඕනේ නම් හිත හිත ඉන්න එපා. මේකට අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න. ඉතින් පස්සේ ජොයින් නොවි දුක් වෙන්න එපා. මොකද දැන් ඔයා ඔයාගේ සල්ලි ඉන්වෙස්ට් කරන්නේ. සමහර කට්ටිය ඉන්නවා මේ වගේ ක්ලාස් එකකට මුදල් ගෙවන්න ලෝභයි. ඒක නිසා තමන් තනියෙන් ඉන්වෙස්ට් කරගෙන යනවා. හරි අන්තිමට ලක්ෂ 100 ලක්ෂ 200 පෝට්ෆෝලියෝ හදලා. නමුත් සමහර වෙලාවට එහෙම හදන්න හිතේ තියාගෙන ඉන්නකොටත් බෑනේ. දැන් හිතේ තියාගෙන ඉන්නකොට නොලෙජ් එක නැතිනම් ඔයාට කන්ෆිඩන්ස් එක නැහැ ලොකු සල්ලියක් දාන්න.
සමහරකට ඉන්නවා එහෙම දාගෙන යනවා හරියට ඉගෙන ගන්න. දැන් ඒ කට්ටියට ප්‍රශ්නේ වෙන්නේ අවුරුදු දැන් මේ ඉන්වෙස්ට්මන්ට් කියන කතන්දරය ඇතුළේ තමන් වැරදි කියලා තේරෙන්නේ ගොඩ කාලයක් ගියන් පස්සේ. ඊට අවුරුදු 5ක් 10ක් වෙනකොට. එතකොට පරක්කු වැඩි. එතකොට ඔයාට ලොස් එක වෙලා ඉවරයි. 100% ඔයාට කන්ෆිඩන්ස් එකක් එක්ක ලොස් නොමි ඉස්සරහට යන මේ ක්ලාස් එක ගොඩක් මේ ಉಪකාරී වෙයි. මේක නිකන් ඇවිල්ලා ඔයාගේ ෆයිනෑන්ෂියල් ජර්නි එක ෆේල් නොවි අනාගතයේ ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් හදාගන්න ලොකු උදව්වක් වේවි කියලා අපි අනිවාර්යෙන් විශ්වාස කරනවා. ඔයාගේ ලයිෆ් එකේ ඊළඟ ලෙවල් එකට ඔයාට යන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒක නිකන් ඉන්ෂුරන්ස් පොලිසි එකක් ගත්තා වගේ. මේ ක්ලාස් එකට ඔයා සම්බන්ධ වුණා කියන්නේ ඉන්ෂුරන්ස් පොලිසියක් ගත්තා වගේ. ඇයි? ඔයාට ඔයා මේක 100% එන්ජිම වැඩ කරන විදිහ දැනගත්තාම ඔයාට ලොකු කන්ෆිඩන්ස් එකක් එනවා. නෑ මම මේකේ ෆේල් වෙන්නේ නෑ. මම මේකේ ගේම ගහනවා. ඉතින් එහෙම ගේම ගහපු ස්ටුඩන්ට්ලා අපේ විශාල ප්‍රමාණයක් 10,000ක් ඉන්නවා. ඉතින් ඒ අතරට ජොයින් වෙන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. අලුත් කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.